भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु। ए भाग्यवत्तु अरहत्तु गौतम नम्मु अपगे शास्त्रुवु सम्मा संबुदुरजानन वहांसेट अपगे नमस्कारे वेवा। सदैवत् पिन्वत्नी सुंदर निवन मग गन कथा बस करवन मे उतुम सदहम कथा बहत समग අද දවසේ අපි සතර සතිපට්ඨානය ගැන කියවෙන සූත්‍ර දේශනා ඇසුරෙන් වැඩමවව දාලා පින්වත් ස්වාමින් වහන්සේ සමගින් ඒ උතුම් දහම් කරුණු ගැන කතාබස් කරනවා. මේ දිනවල අපි සාකච්ඡා කරමින් සිටින්නේ සතර සතිපට්ඨානය ගැනයි. සතිපට්ඨාන සංයුක්තයට අයිති නාලන්ද වර්ගයේ සූත්‍ර දේශනා අපි සාකච්ඡා කළා. ඊළඟට අපට මුණ ගැහෙන්නේ බාහ්‍ය සූත්‍රයත් උත්ති සූත්‍රයත් කියන සූත්‍ර දේශනා දෙක. මේ උතුම් සූත්‍ර දේශනා දෙකේදීම මේ ස්වාමින් වහන්සේලා, ඒ කියන්නේ බාහ්‍ය ස්වාමින් වහන්සේ විනම ගිහිලා භාග්‍යතුන් වහන්සේගෙන් අවවාද අනුශාසනා ඉල්ලනවා. උත්තිය ස්වාමින් වහන්සේත් ආයේ දවසක ගිහිල්ලා අවවාද අනුශාසනා ඉල්ලනවා. ඒ වගේම පින්නාතුනි අපි කලින් දවසක ශ්‍රවණය කළ භික්ඛු කියන සූත්‍රයේදී එක්තරා භික්ෂුවක් මේ විදිහටම භාග්‍යතුන් වහන්සේගෙන් අවවාද අනුශාසනා ඉල්ලනවා. භාග්‍යතුන් වහන්සේ ඒ ඒ අවස්ථාවේදී ඒ ස්වාමීන් වහන්සේලාට විවිධ අයුරින් සමහර විට එකම කරුණ නැවත නැවත දේශනා කරනවා. සමහර අවස්ථාවන්ට අලුත් කරුණු සම්බුදුමුවෙන් පිට වෙනවා. ඉතින් අපිට ගොඩාක් උපකාර වෙනවා බුදුරජාණන් වහන්සේ ඒ විවිධ අවස්ථාවල ඒ පින්න ස්වාමීන් වහන්සේලාට ලබා දුන් දහම් අනුශාසනා ඇසුරු කරගෙන අපටත් මේ සතර සතිපට්ඨානය තේරුම් ගන්නට, සතිපට්ඨානේ පිහිටන්නට, නිවන් මඟ සම්පූර්ණ කර ගන්නට. ඉතින් ඒ නිසා අවසරයි පින්න ස්වාමින් වහන්ස, අද දවසේ අපි මේ බාහි සූත්‍රයේදී මේ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ උතුම් ධර්මයේ විමසන අයුරු, භාගතුන් වහන්සේ පිළිතුරු ලබා දෙන අයුරු අපි දැන් කතාබස් කරමු. අවසරයි ස්වාමීන් වහන්ස. අවසරයි පින්න ස්වාමීන් වහන්ස. මේ බාහ්‍ය ස්වාමීන් වහන්සේත්, ඒ වගේ මුත්තේ ස්වාමීන් වහන්සේත්, ඒ කියන්නේ වෙන වෙනම අවස්ථා දෙකකදී සිදු වුණේ ස්වාමීන් වහන්ස. බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වැඩ හිටි ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් එකම අවවාදයක් ඉල්ලා සිටින්නේ, සාදුමී බන්ති භගවා සංකිට්ඨේන ධම්මං දේශේතු. ස්වාමිනී, මට සංක්ෂේපයෙන් ධර්මයක් දේශනා කරන්නේ නම් ඉතාම මැනවි, ඉතාම හොඳයි. යමහං භගවතු ධම්මං සොත්වා ඒකෝ වූපකට්ඨෝ. භාග්‍යතුන් වහන්සේගේ යම්මාකාර ධර්මයක් මම ශ්‍රවණය කරලා ඒකෝ මම හුදකලා වෙලා වූපකට්ඨෝ පිරිසින් වෙන් වෙලා අප්‍රමත්තු අප්‍රමාදීව ආතාපි කෙලිස්තවන වීරියෙන් යුතුව පහිතත්තු ජීවිතාසාව අත්හැරලා, පහිත අත් කියලා කියනවා, කියන්නේ තමන්ව අත්හැරලා වාසය කරන්න සුදුසු ධර්මයක්. එතකොට මට හුදකලාවේ අප්‍රමාදීව කෙලස්තාවන වීරියෙන් ජීවිතාසාව අත්හැරලා දහමට දිවි පුදා වාසය කරන්න පුළුවන් වූ මට ධර්මයක් සංක්ෂේපයෙන්, කියන්නේ විස්තර වශයෙන් ඉල්ලා සිටින්නේ නැහැ. ඒතරම් මේ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රඥාව හරි තීක්ෂණයි, තියුණුයි. කෙටි අවවාදයක් බුදුරජාණන් වහන්සේගෙන් ලබාගෙන වඩන්න තරම් ස්වාමීන් වහන්සේලා හරි මේ
ශක්ති සම්පන්නයි හරි මේ ප්‍රඥා සම්පන්නයි යම් ඉබදිලීමක් කරන්න නේ සන්නාස. එහෙමයි. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ බාහ්‍ය ස්වාමීන් වහන්සේටත් උත්තිය ස්වාමීන් වහන්සේටත් ලබා දෙන එකම අවවාදේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා තස්මා තිහෙතුවං බාහ්‍ය. එහෙමනම් බාහ්‍ය ඔබ ආදිමේව විසෝදෙහි කුසලේසු ධම්මේසු. මේ කුසල ධර්මයන්හි මුලම පිරිසුදු කරගන්න. ආදි කියලා කිව්වහම මුල පින්න ස්වාමීන් වහන්සේ. ආදිමේව විසෝදෙහි මුලම ඔබ පිරිසුදු කරගන්න මේ කුසල ධර්මයන්. කෝචාදි කුසලාණං ධම්මාණං කියලා විස්තර කරනවා. මොකද්ද මේ කුසල ධර්මයන්හි මුල වෙන්නේ? සීලංච සුවිසුද්ධං. මේ සීලය සුවිසුද්ධ කර ගැනීම. සීලය පිරිසුදු කර ගැනීමත් දිට්ඨිච උජුක. දෘෂ්ටිය ඍජු කර ගැනීමත්. යතෝ කෝතේ බාහිය. ඉතින් පින්නත් බාහිය ඔබට සීලංච සුවිසුද්ධම් භවිස්සති. ඔබගේ සීලය සුවිසුද්ධ භාවයට පත් වුනහම දිට්ඨිච උජුක. දෘෂ්ටිය ඍජු වුනහම තතෝතුවං බාහිය සීලං නිස්සාය සීලේ පතිට්ඨාය. ඔබ එකල්හි බාහිය මේ සීලය ඇසුරු කරගෙන සීලේ පිහිටලා සීලං පතිට්ඨාය චත්තාරෝ සතිපට්ඨානේ භවීයාසි. මේ සතර සතිපට්ඨානය වඩන්න කියලා දේශනා කරනවා. කතමේ චත්තාරෝ කුමන හතරක්දයත් මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ඒ වගේම චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානය ආතාපි කෙලස්තවන වීර්යයෙන් යුතුව කෙලස්තවන කෙලසුන් ප්‍රහාණය කරන නුවණින් සම්පජානව, ඒ වගේම සතිමා සිහියෙන් යුක්තව විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ අභිජ්ජාවත් අනවබෝධයෙන් ඇතිවෙච්ච අභිජ්ජාව දැඩි ලෝභයත්, ඒ වගේම මේ ඒවා නොමැතිවීමෙන් පංචකාම ගුණ නැතිවීමෙන් හටගන්නා දොම්නසත් දුරු කරමින් මේ විදිහට කායානුපස්සනාවෙන්, වේදනානුපස්සනාවෙන්, චිත්තානුපස්සනාවෙන්, ධම්මානුපස්සනාවෙන් වාසය කරන මේ සතර සතිපට්ඨානෙ සිහිය පැවැත්වීම කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේකෙදි අපිට විශේෂයෙන් පින්න ස්වාමීන් වහන්සේ මුණගැහෙනවා මේ මුලින්ම මේ කුසල ධර්මයන්හි මුල පිරිසුදු කරගන්න කියලා කරුණක් නේ. එහෙමයි. ආදිමේව විසෝදේහි කුසලේසු ධම්මේසු. මේ කුසල ධර්මයන්හි මුල. මුල හැටියට බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කළේ පින්න ස්වාමීන් වහන්සේ සීලය පිරිසුදු කර ගැනීම. එහෙමයි. එතකොට සීලය හැටියට දැන් ගිහි ශ්‍රාවකයන් දැන් මේ සාකච්ඡාවට මේ සවන් දෙනවා ඇති ගිහි ශ්‍රාවකයන් හැටියට බුදුරජාණන් වහන්සේ පිරිසුදු කරගත යුතු සීලේ හැටියට දේශනා කරේ ප්‍රධාන වශයෙන්ම ගිහි ශ්‍රාවකයන්ට පංචශීලය. ආරිකාන්ත සීලය වශයෙන්. ඔව්. පංචශීලය පිරිසුදු ආරක්ෂා කර ගැනීම දැන්. කාර්යකාන්ත සීලයක් බවට පත් කරගන්නම් බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරනවානේ. අකණ්ඩේහි කැඩෙන්නේ නැතු, අච්චිද්දේහි ඒක සිදුරු නැතු, අසබලේහි ඒක කැලල් නැතුව, ඊළඟට අසබලේ අකම්මාසේහි ඒක මේ අර ගර්හ වලට බඳු නොවන ආකාරය, බුජිස්සේහි ඒක මේ නිදහස් මේ තණ්හාවෙන් ග්‍රහණය කොට නොගෙන නිදහස් නිවහල් වූ සීලයක් වශයෙන්, ඊළඟට විඤ්ඤු පසත්තේහි නොනැත්තන් විසින් ප්‍රශංසා කරන විදිහට බුද්ධ ආදී සත්පුරුෂයන් ප්‍රශංසා කරපු ආකාරයට, ඊළඟට අපරාමට්ඨේහි ඒ කියන්නේ මේ මේක පරාමර්ශනේ නොකරගත්තු මිත්‍යා දෘෂ්ටීන්ගෙන් ඉපස් සීලබ්බත වලින් මේවා පරාමර්ශනේ දැඩිව ග්‍රහණය නොකරගත්තු සීලයක් වෙන්න ඕන. ඊළඟට සමාධි සංවත්තනිකේහි මේක සමාධිය පිණිස උපකාරක අංගයක් වෙන්නට ඕන. මේ සමාධිය තුළ සමාධිය දියුණු කරගන්න මේ තමන්ගේ සීලය මේ වඩා ගැනීම උපකාරී. ඒක සිහිපත් කිරීම සීලානුසතිය වැඩි වීම උපකාරයක් වෙන්න ඕනේ තමන්ගේ සමාධියේ පිණස. පස්සද්ධිය සැහැල්ලුව ප්‍රමෝදය ඇතිවීම තුළ. එහෙමයි. ඉතින් මේ විදිහට මේ සීලයේ ගිහි ශ්‍රාවකෙක් නම් මේ විදිහට පංච සීලයේ නොකඩකොට පිරිසුදුව සිදුරු නැතුව ආරක්ෂා කර ගන්නට ඕනේ. ඊළඟට යා පොහොය දවසේ උපෝසත සීලය ආරක්ෂා කරමින් පිරිසුදු වෙන්නට ඕනේ. ඊළඟට පැවිදි ස්වාමීන් වහන්සේ නමකට නම් බුදුරජාන් වහන්සේ ආභි සමාචාරික සීලයේ වශයෙන් දේශනා කරනවා. එහෙමයි. මේ ගැන පින්න ස්වාමීන් වහන්සේ ලස්සන විස්තරයක් තියෙනවා මේ සික්ඛානිසංස සූත්‍රයේ.
මේ සික්ඛානිසංස මිදම් භික්ඛවේ බ්‍රහ්මචරියං උස්සති විමුත් පඤ්ඤුත්තරං විමුක්තිසාරං සතාදිපතේයන් කියලා මේ දේශනා විස්තර වෙනවා. ඒ කියන්නේ මම මේ පින්වත් මහන්නේ මේ ශික්ෂාව ආනිසංස කොටගෙන, ඒ වගේම ප්‍රඥාව උත්තම කොටගෙන, ඒ වගේම විමුක්තියේ සාරේ කොටගෙන, ඒ වගේම සතාදිපතේයන් සිහිය අධිපති කොටගෙනයි මේ බඹසර වැසී යුත්තේ කියන කරුණ පැහැදිලි කරන්නේ. ඒකේ ශික්ෂාව ආනිසංස කොටගන්නේ කොහොමද කියලා විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ආවි සමාචාරයක ශික්ෂා. ඒවා දේශනා කරලා තියෙන්නේ අප්‍රසන්නානං වා පසාදාය, පසන්නානං වා බිහිව භාව. අප්‍රසාදද වේගේ පැහැදීම පිණසත්, ප්‍රසන්නවද වේගේ වැඩ වඩා පැහැදීම පිණසත්. එහෙමයි. අන්න ඒ ශික්ෂාවන් බුදුරජාණන් වහන්සේ ඒ විදිහට පනවලා තියෙන වත්, විශේෂයෙන්ම වත් පිළිවෙත් ආදී දේවල් භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන වත්තං පරිපූර්ණේන්තෝ සීලං පරිපූර්ණති කියලා දේශනා කරනවා. මේ වත් පිළිවෙත් පිළිවෙ නැත්තම් සීලේ පරිපූර්ණ වෙන්නේ නැහැ. යං වත්තම් පරිපූර්ණෙන්තු සීලම්පි පරිපූර්ණති. වත් පිළිවෙත් පුරද්දී සීලයත් පරිපූර්ණ වෙනවා. ඉතින් ආභි සමාචාරික සීලේ හැටියට බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ වත් පිළිවෙත් අන්නයට මෛත්‍රී සිතින් අනුග්‍රහ දැක්වීම පිණිස කාය කර්ම, වාචික කර්ම, මනෝ මේ මනෝ කර්ම පැවැත්වීම. ඉතින් මේකෙන් මේ ආභි සමාචාරික ශික්ෂා බුදුරජාන් වහන්සේ පනවා වදාලා කර්යතා යතා භික්කවේ මයා ආභි සමාචාරිකා සික්ඛා පඤ්ඤත්තා අපසන්නානං වා පසාදාය, පසන්නානං වා බිහිව භාවය. යම් යම් ආකාරයකින් මා මේ ආභි සමාචාරික සිල්පද පනවල තියෙනවද මේ අප්‍රසන්න උදවියගේ පැහැදීම පිණිසත්, පහන් උදවියගේ වැඩ වඩා පැහැදීම උදෙස පිණිසත්, අන්න ඒවා ඒ ආකාරයෙන්ම අඛණ්ඩකාරී හෝති, අඛණ්ඩව යා රකින්නවා කියනවා. අච්ඡිද්දකාරී සිදුරු නැතුව රැක ගන්නවා කියලා. අකම්මාසකාරී ඒවා පළුදු නැතුව, කැළල් නැතුව රැක ගන්නවා. ඒ වගේම පුණචපරම් භික්කවේ මයා ආදි බ්‍රහ්මචරීකා සික්ඛා පඤ්ඤත්. මං ආදි බ්‍රහ්මචරීක ශික්ෂාපදත් පනවලා තියෙනවා. ඒවා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයයි. සියලු ආකාරයෙන් මේ දුක් ක්ෂය කිරීම පිණිසයි ආදි බ්‍රහ්මචරීක ශික්ෂාපද පනවලා තියෙනවා. විශේෂයෙන්ම භික්ෂුවකට නම් සතර පරාජිකා සංඝාදිසේස ආදී ශික්ෂාපද ආදි බ්‍රහ්මචරීක ශික්ෂාපද වශයෙන් අපිට විශේෂයෙන්ම සඳහන් කළ හැකි. අන්න ඒවා එයත් බුදුරජාණන් වහන්සේ යම් යම් ආකාරයකින් දුක්ෂේ වීම පිණිස මැනවින් පනවලා තියෙනවා. දේවත් අකණ්ඩේහි කඩා ගන්න නැතුව, සිදුරු නැතුව, කැළල් නැතුව එයා මැනවින් ආරක්ෂා කරගන්න. අන්න ඒ විදිහට ආරක්ෂා කර ගැනීම තමයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ සීලයේ සවිසුද්ධ කරගෙන ගැනීම හැටියට අපිට බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කිරීම දේශනා මේ හඳුනා ගන්න තියෙන්නේ. ඒ වගේම දේශනාවේදී අපිට මොන ගැහෙනවනේ පින්වත් ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ සීලය විස්තර කරනවා නේද? ඉද භික්කවේ භික්කු පාතිමොක්ක සංවර සංවතෝ විහෙරති. භික්ෂුව මේ පාතිමොක්ක නිවනට මුළු ප්‍රාතිමෝක්ෂය සීලේ සංවරව වාසය කරනවා. ආචාර ගෝචර සම්පන්න. එතනත් මේ ආචාර ගෝචර සම්පන්න සීලය ආභි සමාචාරික සීලය. ආචාර ගෝචර සම්පන්න අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වරදෙහිත් බය දකිමින් සමාදාය සික්කති සික්ඛාපදේසු. මේ සමාදන් වූ සිල්පද මනමින් ආරක්ෂා කරගන්නවා. ඒ අසරයි අනුමාත පුංචි වරදේ පවා බය දකිමින් සමාදන් වන සීලය සුරකින්න කියලා එතන කියවෙන්නේ. අසලෝ මේක අගතවරුණු වරද පවා මේ වලාකුලක් වශයෙන් දකිමින් මේ රහතන් වහන්සේලා මේ ධර්මයේ හැසිරුණු බව බුදුරජාණන් වහන්සේ මේගේ ධර්මයේ සඳහන් වෙනවන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි සන්නත. ඒ විදිහට දැන් මේ දේශනාවේදීත් භාගතුන් වහන්සේ සීලයට පැමිණිලා මේ ඒ වගේම තව දෙයක් සීලය සවිසුද්ධ කර ගැනීම වගේම දිට්ඨිච උජුක. එහෙමයි. දෘෂ්ටිය ඍජු කරගන්න කියලා දේශනා කරනවා. දිට්ඨිච උජුක කියලා එතකොට අපිට මේ පැහැදිලි වෙන්නේ ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ දෘෂ්ටිය ඍජු කර ගැනීම කියන්නේ සම්මා දිට්ඨිය මනුවෙන් ඇති කර ගැනීම. සම්මා දිට්ඨිය ධර්මමාර්ගී ශ්‍රාවකයාගේ දෘෂ්ටිය වෙන්නේ සම්මා දිට්ඨිය. නැත්තම් බොහෝ දෙනාට තියෙන මිත්‍යා දෘෂ්ටිය නේද? එතකොට බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටිය ඍජු කරගන්න දේශනා කරන වැඩපිළිවෙල තමයි කල්‍යාණ මිත්‍ර සේවනයේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. මේ සම්මා දිට්ඨිය ඇති වෙන පූර්ව නිමිත්ත හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුර. කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය. පරතෝ ගෝසයත් ඊළඟට
මේ ඉවිදිරි ධර්මශ්‍රවණය කළා පරතෝ ගෝසේ හැටියට සඳහන් වෙන්නේ මේ කල්යාණ මිත්‍ර ඇසුරින් සද්ධර්ම ශ්‍රවණය. ශ්‍රවණය කිරීමමයි. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරේ යෙදෙන්න ඕනේ. අන්න ඒ තුල මේ අප්‍රමාදීව රහතන් වහන්සේලා දේශනා කරපු ධර්මයේ නුවණින් විමසද්දී අර ආලෝක සූත්‍රයේ ආදී සඳහන් වෙන්නේනේ. සුත බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ භික්ෂුව විසින් මේක මේ දෘෂ්ටිය ඍජු කර ගැනීම පිණිස ආකාර පහකින් මේක මේ ධර්මයේ මේ කලාතුරකින් ලැබෙන මේ ස්වාකාත ධර්මයේ ප්‍රගුණ කරන්නට ඕනේ. සුත අහන්නට ඕනේ. දතා මේ ධර්මයෙන් දරා ගන්නට ඕනේ. ඊළඟට වචසා පරිචිතා මේ ධර්මයේ මොන ගැහෙන්නා වූ මේ අපිට නිවන් මඟට විශේෂයෙන්ම ඉවහල් වන්නා වූ මේ ධර්ම කොටසයන් අපි ඒව වචනයෙන් පුරුදු පුහුණු කර ගන්නට ඕනේ. වචසා පරිචිතා ඊළඟට මනසානුපෙක්කිතා ඒ මනසි නොනින් විමසා බලන්නට ඕනේ. ඊළඟට ඒ තුලින් තමයි දිට්ඨියා සුප්පට විද්දා අවසරයි යෝනිසෝ මානසිකාරය කියන එක තමයි යෙදෙන්නේ නේද? මනසානුපෙක්කිතා කියන එක. එහෙමයි සන්නාස. අර සද්ධර්ම ශ්‍රවණයෙන් කරන්නා වූ යෝනිසෝ මානසිකාරය තමයි යෙදෙන්නේ. යෙදෙන්නේ. ඒත් එක්ක දෘෂ්ටි ඍජු වීම සිදු වෙනවා. සිදු වෙනවා. තවත් අර අපිට මේ ධර්ම ශ්‍රවණේ ආනිසංස හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රයේදී මේ දේශනා කරන ධම්ම සවන සූත්‍රයේදී අස්සුතං සුනාති ධර්ම ශ්‍රවණයේදී අහපු නැති දේවල් අහන්න ලැබෙනවා. සුතම් පරියෝධපේති අහපු දේ පිරිසුදු කරගන්න ලැබෙනවා තව තවත්. ඊළඟට ඉකි සඳහන් වෙනවා කංකං විතරති සැක සංකා දුර වෙලා යනවා. දිට්ඨින් උජුං කරෝති දෘෂ්ටි ඍජු වෙනවා. එතකොට මේ ධර්ම ශ්‍රවණය තමයි ප්‍රධාන වශයෙන් මේ දෘෂ්ටි ඍජු වෙන්න උපකාරී වෙන්නේ. එතකොට මේ භාවනා කරන කෙනා නිකම්ම මේ සීලයක් නැතුව ධර්ම ශ්‍රවණයක් නැතුව කල්යාණ මිත්‍ර ඇසුරක් නැතුව එකට යොමු වීම සුදුසු වෙන්නේ නැහැ. නොයෙකුත් අර්බුද මේ ආදී ඇති වෙන්න පුළුවන්. මේ බුදුරජාන් වහන්සේ වදාළ නිවැරදි ක්‍රමය හඳුනා ගන්න නැතුව කල්යාණ මිත්‍ර උපකාරයක් නැතුව මේ භාවනා කරනවා කියලා යොමු වුණොත්. එහෙමයි සස. ධර්ම ශ්‍රවණය ගැන පින්න ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. මේ අපිට මේ දේශනාවලදීම ඉදිරියට වුණ ගෙහිවි ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ අහද්දි මේ ධර්මයේ පණිවිඩය ගන්නවා කියන එක බලාපොරොත්තුෙන් ගන්න භාගතුන් හරි ලස්සන වචන ටිකක් සීපත් දේශනා කළා තියෙනවා. මේ අට්ඨීකත්වා මනසිකත්වා මනසිකත්වා සබ්බචේතස සමනාහරිත්වා ඒ කියන්නේ ධම්මං සනාති අනේ කොටස තවරන සනාසී සීපත් වෙනවද මේ වෙලාවේදී? එහෙමයි සනාසී. එතකොට ධර්ම ශ්‍රවණයේදී අට්ඨීකත්වා කියලා කිව්වහම මේ සම්පූර්ණ මේ අවධානය යොමු කරගෙන අවධානය සඳහාම නතු කරගෙන දැන් වර්තමානයේ ධර්ම ශ්‍රවණයේ විවිධ කටයුතු කරමින් සිදු කරන්න පෙළඹලා තියෙනවා. ඉතින් ඒකෙදි සමහරලාට මේ සම්පූර්ණ අවධානය ඒ සඳහා යොමු වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධර්ම ශ්‍රවණයේ නිවැරදිව කරන ආකාරය බොජ්ජංග ධර්ම වැඩෙනවා කියන මේ විදිහට ධර්ම ශ්‍රවණය කළොත් සති මේ නිවර්ණ යටපත් වෙන සම්බොජ්ජංගය. ඉතින් මේකෙදි අට්ඨිකත්වා සම්පූර්ණ අවධානය නතු කරගෙන යොමු කරගෙන මානසිකත්වා මානසිකාරේ ඒකටම පිටුවාගෙන අපි වෙන වැඩපලාදී කරන්න කරමින් ශ්‍රවණය කරන්න ගියොත් මානසිකාරේ ඒ ඔස්සේ යනවා. ඒ ඔස්සෙත් යනවා. අපේ හිත දැන් අපිට මොන ගහනවන්නේ ස්වාමීන් වහන්සේ මේ ධර්ම ශ්‍රවණයේදී මඟපල් ලැබූ ශ්‍රාවකයන් නේද? බුද්ධ දේශනාවලදී. එහෙමයි. දැන් බොහෝ පිරිසක් දැන් බුදුරජාන් වහන්සේගෙන් බණ අහමින් සෝහන් ඵලයට පත් වූ අවස්ථා ඕනතරම් අපිට බුද්ධ දේශනාවලින් මේ දැනගන්න ලැබෙනවා. එතකොට මේ ධර්ම ශ්‍රවණය මනවින් කරගන්නවා නම් ඒ තුල නිවරණ යටපත් වෙලා මේ සමාධිය ඇති වෙලා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුර වෙලා මේ සෝහන් ආදී මාර්ගඵලයන් ලබා ගන්න පුළුවන් බොජ්ජංග ධර්ම දිනු වෙනවා වගේ. ඉතින් මේ කරා යන නම් මේ ක්‍රමයට අට්ඨිකත්ව අවධානය යොමු කරගෙන මානසිකත්ව සම්පූර්ණ මානසිකාරයයකට යොමු කරගෙන සබ්බ චේතසෝ සමන්නහරිත මුළු සිතම ඒකට යොමු කරගෙන මනවින් සමන්නහරිත මනවින් ඒකට එක කරගෙන සමාධිගත කරගෙන කියන්නේ ඒකටම ඒකාග්‍ර කරගෙන හිත ඕහිත සෝතෝ හොඳට කන් යොමාගෙන ධම්මං සුනාති ධර්මයේ ශ්‍රවණය කර යුතුයි කියන එහෙමයි. ඒ විදියට ශ්‍රවණය කරද්දි ඒ කෙනාට අර ස්වාමීන් වහන්සේ අපිට සිහිපත් කළා දිස්ත්‍ය ඍජු වෙන විදිය ඒක පහසුවෙන් ඇති කරගන්න පුළුවන් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට අපි මේ දේශනාවේදී අපි යමු වෙමු. අපි ශ්‍රවණය කළා දැන් භාගතුන් වහන්සේ කෙටියෙන් ධර්මය කියලා දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ
සමහර කෙනෙකුට සමහර වචන වලින් කියනවා. දැන් අපි කලින් අහපු දේශනාවක තිබ්බා මේ විදි තුනකින් ත්‍රිවිදේන භාවේයාසි කියලා. කියන්නේ විදි තුනකින් සතර සතිපට්ඨානේ වඩන්න කියලා. දැන් මේ දේශනාවේදී ඒ ටික කියවෙන්නේ නැහැ. සතර සතිපට්ඨානේ ගැන කෙටියෙන් කියවෙනවා. ඊට පස්සේ මේක දියුණුව ගැන කියවෙනවා ස්වාමීන් වහන්සේ. ඒ අන්න ඒ ගැනත් අපි ස්වාමීන් වහන්සේගෙන් විමසා සිටින්න කැමතියි. එහෙමයි, මේ ආකාරයට සතර සතිපට්ඨානේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානයන් ආදාපි සම්පජාන සතිමා කියන මේ ගුණ තුනෙන් යුතුව අභිජ්ජාව දොම්නසත් දුරු කරමින් වඩන ශ්‍රාවකයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යතෝ කෝත්වං බාහිය, යම් කලෙක බාහිය ඔබ මේ සීලං නිස්සාය සීලේ පතිට්ඨාය, මේ සීලය ඇසුරු කරගෙන සීලේ පතිට්ඨාය, මේ සීලේ පිහිටලා. එතකොට අපි මේ සතිපට්ඨානේ වැඩිද්දී සීලේ ඇසුරු කරගෙන සීලේ පිහිටලා වඩද්දී මේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භවී ඉස්සසෙ, මේ විදිහට ඔබ මේ සතර සතිපට්ඨානේ වඩනවා නම් තතෝ තුයිහං බාහිය ඔබට යා රාත්‍රිවා දිවසෝවා ආගමිස්සති, ඔබට යම් රාත්‍රියක් දහවලක් පැමිණෙනවද, නිරන්තරයෙන් අපේ මේ ආවස වශයෙන් තියෙන රාත්‍රී දවල් ගෙවි යනවා. එහෙම රාත්‍රී දවල් ගෙවි යද්දී යම් රාත්‍රියක් දහවලක් ඔබට එළඹෙනවද, බුද්ධියේව පාටිකංකා කුසලේසු ධම්මේසු, අභිවෘද්ධියක් මයි මේ විදිහට රැය දහවල් උදා වෙද්දී ඔබට කැමති වෙන්න තියෙන්නේ කුසල ධර්මයන්හි. නෝ පරිහානිති, පිරිහීමක් නම් ඔබ අපේක්ෂා නොකළ යුතුයි. ඔබට දියුණුවක්මයි රැයක් දහවලක් කෙළඹෙද්දී ඔබ කැමති විය යුත්තේ කුසල ධර්මයන්හි. එහෙමයි. ඒ වගේම උත්තේ ස්වාමීන් වහන්සේට පින්වත් ස්වාමීන් වහන්සේ මතක් කොට සිටි මේ විදිහට ඔබ සතර සතිපට්ඨානය තුළ මනමින් සිහිය පිහිටුවොත් සීලේ තුළ පිහිටලා සීලේ ඇසුරු කරගෙන තතෝත්වං උත්තිය ගමිස්සසි මච්චු දෙහියස්ස පාරන්ති, එවිට ඔබ පින්වත් උත්තිය ඔබ මේ මාරයාගේ අධිරාජ්‍ය මාරයාගේ වසඟෙන් ඉතරට යනවා. මාරයාගේ වසඟේ අධිරාජ්‍ය තියෙන මෙතරින් ඔබ ඉතරට යනවා කියලා. එතකොට මේ මාරයාගේ ගොදුරු බිම ගෝචර ස්ථානයේ හැටියට දේශනා කළේ මේ මෙතර පංචකාම ගුණය. අපිට අර සකුණග්ගාදි සූත්‍රවල මොන ගැහුනේ නේ ස්වාමීන් වහන්සේ. එයින් සම්පූර්ණයෙන්ම එයා ඒ කෙරෙහි තියෙන ආසාව දුරු කරගෙන ඊතරට අමා නිවනට මේපත් වෙනවා කියන එකයි පැහැදිලි කරන්නේ. ඉතින් මේ ආකාරයට මේ අවවාදය ලබාගත්තු මේ ස්වාමීන් වහන්සේලා දෙනමම එහෙමයි මේ බුදුරජාණන් වහන්සේට ඉතාම මේ අභාෂිතේ සතුටින් පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ කියපු දේ අනුමෝදන් වෙලා නැගිටලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ප්‍රදක්ෂිණා කරලා නික්මිලා ගිහිල්ලා උන්වහන්සේලා හුදෙකලාවේ විවේකයෙන් අප්‍රමාදීව අවවාදේ ලබාගත්තේ යම් අරමුණක් සඳහාද, ඒ අරමුණම හිතෙහි තබාගෙන කෙලෙස් තවන වීරියෙන් මේ තමන්ව අත්හැරලා ජීවිතාවසාව පවා අත්හැරලා වාසය කරද්දී මේ සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවාගෙන නචිරස්සේව යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති, නොබෝ කලකින්ම මේ කුලපුත්‍රයන් යම් අරුතක් වෙනස මේ අනගාරික බුද්ධ ශාසනයේ පැවිදි බව ලබනවද, අන්න ඒ උත්තම අරතිය වූ ඒ බඹසර කෙළවර වූ ඒ අමා මහ නිවන තමන්ගේම අභිඥාවෙන් හැකියාවෙන් විශිෂ්ට ඥානෙන් සාක්ෂාත් කරලා වාසය කරනවා. උන්වහන්සේලා උතුම් රහතන් වහන්සේලා බවට පත් වෙනවා. එහෙමයි සන්නාස. ඉතින් පින්වත්නි, අද දවසේ බාහ්‍ය සූත්‍රයේ උත්ති සූත්‍රය ඇසුරින් පින ස්වාමින් වහන්සේ සමගින් අපි බොහෝ ධර්ම කරුණු කතා කළා. සතිපට්ඨානය ගැන, ඒ වගේම දෘෂ්ටි ඍජු කර ගැනීම ගැන, සීලය ගැන කතා කළා. මේ කරුණවලදී අපිට පුන පුනා කියුනේ යම් දහවලක් යම් රැයක් මේ ගෙවිලා යයිද සතිපට්ඨානයට එන කෙනාගේ එක දියුණුවක් කියලා අපිට අහන්න ලැබුණා. සතිපට්ඨානේ ඉන්නවා නම් යම් රැයක් ගෙවිලා යනවාද, ඒක යාගේ දියුණුවක් පිරිහීමක් නෙමෙයි කියලා අපි ඇහැව්වා. යම් දහවලක් තියෙනවාද, ඒ දහවලක් පිරිහීමක් නෙවෙයි දියුණුවක් කියලා අපි ශ්‍රවණය කළා. ඒ වගේම උත්තිය ස්වාමීන් වහන්සේට ලබා දුන් අවවාදය අපි ඇහැව්වා, අපි ඉගෙන ගත්තා. ඒ තමයි
මාරයාගේ තියෙන අධිරාජ්‍යයෙන් මාර ලෝකෙන් එතෙර වෙලා යන්න උපකාර වෙනවා කියලා මේ සතර සතිපට්ඨාණයට පැමිණවීම. ඉතින් ඒ නිසා පින්වත්නි, පින්වත් ස්වාමින් වහන්සේ සමගින් බාහ්‍ය සූත්‍රය, උත්ති සූත්‍රය ඇසුරෙන් මේ උතුම් සතිපට්ඨාන ධර්මයන් කතාබස් කිරීමෙන් අපි බොහෝ පිං රැස් කළා. රැස් කළා වූ පින් අපි අනුමෝදන් කරනවා සම්බුදු සසුනේ පුණ්‍ය අනුමෝදනා ලබන සිළු දෙවියන්ට, ඒ වගේම පින් ගන්නා මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී කටයුතු කරන හැම දෙනාටමත් අපි පින් දෙනවා. ශ්‍රවණය කරන ඔබටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ඉඳලා අපි හැම දෙනාටම මේ කතා බහ කරන ධර්මයෙන් රැස් වෙන පින අපටත් මේ පින් පුරාගෙන මේ ස්වාමින් වහන්සේලා ඊට ඉක්මනින් මේ ධර්මය අහලා අරහත්ත්වේ කරා ගියා. සතිපට්ඨානෙ පිහිටියා. අනේ අපිටත් මේ සතර සතිපට්ඨානෙ හොඳට පිහිටන්නට, හොඳට පිහිටලා සසරෙන් එතෙරවන්නටම පින්වත් ඔබ අප හැම දිනාටම මේ රැස් කරනා පින් හේතු වාසනා වේවා. සම්මා සම්බුද්ධෝ වත්තසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති සාදෝ.